පසුගිය පොසොන් පෝය නිමිති කරගෙන රජය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත්, ඒ පොසොන් පෝය දවසේ වැඩසටහන් නතර නොකරන බවත් රජය ප්‍රකාශයට පත් කළා. නමුත් දොම්පේ ප්‍රාදේශීය සභා බලපදේශයේ තුල සියනෑ විසක් කලාපය නමින් විසක් කලාපයක් පවත්වන්න ගිහිල්ලා දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා ලිඛිතව දැනුම් දීලා තියෙනවා, ආරක්ෂාව සපයන්න බෑ, මේ පොසොන් කලාපය නතර කරන්න කියලා ඉවරලා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දැනුම් දීලා තියෙනවා. මේ රටේ හැමතැනම පොසොන් උත්සවය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. විශාල වශයෙන් ජනතාව අනුරාධපුරය, මිහින්තලේ වගේ ප්‍රදේශවලට පිවිසුණා වගේම ඒ වගේම දකුණු ප්‍රදේශයේ කතරගම, තිස්සමහාරාම, සිතුල්පව්ව වගේ ස්ථානවලට විශාල වශයෙන් ජනතාව ඒකරාශී වුණා. ඒ වගේම ප්‍රදේශ මට්ටමින් මේ පොසොන් උත්සවයේ සැමරීමේ කටයුතු සිද්ධ කළා. එබඳු තත්ත්වයක් තුළ දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා ගත්තු ක්‍රියාමාර්ගය පිළිබඳව අපි බලවත් දැඩි කනස්සල්ලට පත් වෙනවා. මේ වගේ කටයුත්තක් සිද්ධ කිරීම පිළිබඳ රජය බුදුදහමට තැන දෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට තැන පළක්වන්නේ නැහැ කියන එක ප්‍රකාශ කළත්, වක්‍රව විවිධාකාරයෙන් මේ විදිහේ තහංචි දාලා මේ බෞද්ධයන්ට විවිධාකාර පීඩාවන්ට පත් වෙන ආකාරයේ කටයුතු සලස්සන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ආණ්ඩු උත්සාහ කරන්නේ බෞද්ධ පිරිස් මේ ඉදිරි මහා ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී මේ ඡන්ද යම් යම් කොටස් වලට කඩලා බිඳලා දාන්න එක එක බෞද්ධ නායකයෝ ඉදිරිපත් කරනවා. ඒ තුලින් අපේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, උන්වහන්සේලාත් ඒ තත්ත්වයට පත් වෙලා ඉන්නවා විවිධ කණ්ඩායම් වලට සහයෝගය දෙන්නට. මේ බෞද්ධ නාමයෙන් තමන්ගේ නැතිවෙච්ච වරප්‍රසාද නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කරන පිරිස් තමයි මේ අතරේ ඉන්නේ.